සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට. සුව සදහම් යාත්‍රාවට ගොඩවදිමින් අදත් අපි සූදානම් දායකත්ව ධර්මදේශනාව ආශ්‍රය නිශ්‍රය කර ගැනිමින් ඔබට සුගතියට මඟ කියා දෙන්න. පින්වත්නි, අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ පුණ්‍යවන්ත භූමියට වැඩමවවදාලා නිකවරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරවාසී පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පළමු කොට අපි සැවොම එක්ව අපගේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ නමස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී මේ ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ දම් සභහ මණ්ඩපේට වැඩමවා වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඒ ආකාරයෙන් අප පිළිගනිමින් අද මේ සඳහා දායකත්වය ලබා දුන් සුපින්වතුන්වයි මේ මතක් කරන්නේ. මාවත ගම ඇරූපොලකන්ද ශ්‍රී සුගත මුනින්දාරාම විහාරාධිපති පූජ්‍යපාද රම්බඩගල්ලේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක පිරිස විසිනුයි අද මේ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ දරන්නේ. මේ මතක් කිරීමත් සමගින් පින්වත්නි, අපි සැවොම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා අපි හැමදෙනාම තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සල්ලපේ අසිහත්තේන පිසාචේන පිසල්ලපේ ආසිවි සම්හි ආසීදේ යේන දට්ටෝන ජීවති. නත්වේව ඒකෝ ඒකායං මාතුගාමේන සල්ලපේ. මුට්ටස්ස තිංතාකන්දෝති පික් තේන සිතේන ච. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මේ අවස්ථාවේ මේ පින්නතුන් විශාල පිරිසක් මේ රූපවාහිනී නාලිකාව හරහා ලෞතුරා තථාගතයන් වහන්සේ පන්සාලිස් පසක් මුළුල්ලේ ලෝක සත්වයා කෙරෙහි අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව දේශනා කර වදාරන්නට යෙදුන 84,000ක් තරම් වූ මහා ධර්මස්කන්ධයෙන් බොහෝම පුංචි කොටසක් ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සූදානම් වෙන මොහොත. ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ සියලු දෙනා වෙනුවෙන්ම මේ ධර්ම දේශනාව අද දවසේ මේ රූපවාහිනී නාලිකාව ඔස්සේ විසිරුවා හරින්නට බැතිබර දායකත්වය සපයන දායක පින්නතුන් අද දවසේ මේ කාමාවචර ලෝකයේ සිද්ධ කරගන්නට තියෙන උදාරතම පින්කම ආමිස පූජා අතරේ ශ්‍රේෂ්ඨතම පින්කම හැටියට තථාගතයන් වහන්සේ දේශනා කර වදාරන්නට යෙදුන ධර්ම දානමය පින්කම
සිද්ධ කර ගන්නවා. ධර්ම දානමය පින්කම ඉතා ශ්‍රේෂ්ඨ පින්කමක් යන්න විවිධ උදාහරණ කරුණුකාරණා ගෙනහැර දක්වමින් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කොට වදාලා. අවස්ථාවේ හැටියට බොහොම කෙටියෙන් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා, යමෙක් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නවා නම් ඔහුට සංසාරේ ලැබෙන්නා වූ ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් පුරාවට විපාක ගෙනල්ලා දෙනවා කියලා. ධර්මය දානය කරපු නිසා මේ පින්නතුන්ගේ ධර්ම දානය අද විශාල පිරිසකට සැපයෙනවා. විශාල පිරිසක් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරනවා. මේ අයගේ පින්කම ඔබ මුදුන්පත් කරගන්නකොට ශ්‍රවණය කරපු නිසා ධර්ම ශ්‍රාවකයන්ට ලැබෙනා වූ ආනිසංසය තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මහා කල්ප 9ක් කියලා. එතකොට ධර්ම ශ්‍රවණය කරන ඔබට මහා කල්ප 9කට ආනිසංස ලැබෙනවා. ධර්ම දාණය සිද්ධ කරන අයට මහා කල්ප 8කට ආනිසංස ලැබෙනවා. නමුත් ධර්ම දාණය සිද්ධ කරන අයද මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන නිසා ඔබටත් ධර්ම ශ්‍රවණ ආනිසංසය අත්පත් වෙනවා. එතකොට දානයේ නිසා මහා කල්ප 8යි, ශ්‍රවණයේ නිසා මහා කල්ප 9යි, ඔබට මහා කල්ප 17කට ආනිසංස ලබන්න පුළුවන්. අති උදාරතර වූ පින්කමක් තමයි අද මේ මොහොතේ සිද්ධ කරගන්නේ. එහෙනම් අපි හැමෝම කල්පනා කරමු, මේ ශ්‍රේෂ්ඨ පින්කම සිද්ධ කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙයින් අත්පත් කරගන්නා වූ උදාර කුසලස්කන්ධයන් නිධන ප්‍රාප්තියටපත් තුන අපේ ඥාතිවරුන්ට, ගුරු දෙමව්පියාදීන්ට, අපවත් වී වදාළ නායක ස්වාමින් වහන්සේලාට අනුමෝදන් කරවන්නේ. සුජීවත්ව වාසය කරන ස්වාමින් වහන්සේලාට සහ ගුරු දෙමව්පියාදීන්ට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නේ. නිධන ප්‍රාප්ත අය පින් බලාපොරොත්තු වෙනවා නම් සාංසාරික කුසල් අවශ්‍යතාවයේ මුදුන්පත් කරගනු ලබත්වා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම ධර්ම දානානි සංසේ වගේම රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ අත්පත් වේවා. මේ පින්කමේ බලයෙන් ශක්තියෙන් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්නට මේ පුණ්‍යස්කන්ධයන් අපට සසරට පාරමී ධර්මයන් වේවා කියලා කල්පනා කරමු. පිනතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව මම මුලින් සිහිපත් කරන්නට යෙදුණා. මේ මාතෘකාව ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ මාතු පුතු සූත්‍රයේ හැටියට තමයි සඳහන් වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ මාතු පුතු සූත්‍රය දේශනා කොට වදාළේ ගිහි පැවිදි, ඒ වගේම ගිහි පින්නතුන්ගේ කාන්තා පක්ෂයේ අපි සියලු දෙනාටම බොහොම වටින සූත්‍රයක් හැටියට, ඉතාම වටින සූත්‍ර දේශනාවක්. අපි ජීවත් වෙන වර්තමාන සමාජයේ පිළිබඳව කල්පනා කරනකොට මෙයින් සැපේන ආදර්ශයේ අවවාදේ අපිට කවදාවත් මෙච්චරක් කියලා සීමා කළ නොහැකි තරම්. කෙටියෙන්ම සිහිපත් කළොත් මේ සූත්‍රයේ පුරාවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කාන්තා පාර්ශවයේ පිළිබඳවයි. ඉනතනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ කාන්තාව ශාසනයට වැඩිම ලැබිකමක් දක්වන පිරිස. අදත් එහෙමයි, බුද්ධ කාලෙත් එහෙමයි,
අනාගතයටත් එහෙමයි. ශාසනයට වඩා වැඩියෙන්ම ලැදිකමක් දක්වන පිරිස. මේ අයගේ ලැදිකම තිබුණේ නැතිනම් ශාසනය පවත්වාගෙන යෑමටත් ඒක මහලොකු අපහසුතාවයක් බවට පත් වෙනවා. ඒ තරමටම කාන්තාවෝ ශාසනයට බොහොම සමීපයි. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා, ඒ නිසා කවරදාකවත් මේ අය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමකුත් නැහැ. නමුත් මේ අය ආශ්‍රය කරන්න ගිහිල්ලා භික්ෂූන් වහන්සේලා තමන්ගේ ශාසන බ්‍රහ්මචර්යාව විනාශ කරගත්ත තැන් බොහොමයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා නෙවෙයි, සාමාන්‍ය ගිහි පෘතජ්ජන පිරිමි අය නෙවෙයි, ධ්‍යාන ප්‍රාතිහාර්යයන් ලබාගත්ත අය පවා ඇතැම් වෙලාවට තමන්ගේ ශක්තීන් විනාශ කරගත්තා මේ හේතුව නිසා. මේ අය ශාසනයට ලැබී වගේම ඉතාම පරිස්සම් සහිතව ආශ්‍රය කළ යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරින් මේ මාතුපුතු සූත්‍රය තුළ අපිට අවධාරණය කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ ආසන්න කාලේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා විවේක වේලාවක ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, ඔබ වහන්සේ නැති දවසක අපි මේ කාන්තාවන් කෙරෙහි කෙසේ පිළිපදිමුද? බුදුරජාණන් වහන්සේ මොකද්ද දෙන්න ඇති උත්තරය? උන්වහන්සේ දීපු උත්තරය තමයි ඒක හෙලා මානන්ද අනාලාපෝ. ඒ වගේම අදස්සනං ආනන්ද, ඔබලාට හොඳයි කාන්තාවන් නොදැක ඉන්නට පුළුවන් නම්. අදස්සනං ආනන්ද, නොදැක ඉන්න පුළුවන් නම් බොහොම හොඳයි. ස්වාමීනි, දැක්කොත් අනාලාපෝ ආනන්ද. ආනන්ද, කතාවට බහට යන්න එපා. ස්වාමීනි, ඒ අය අපිත් එක්ක කතාවට ආවොත් අපි මොනව කරමුද? ආනන්ද, සතින් උපට්ඨ පේතබ්බං. ආනන්ද, බොහොම හොඳට සිහිය පිහිටවාගෙන කතා කරන්න. කොහොමද කතා කරන්න කියලා දේශනා කරන්න. ඒත තුම්හේ භික්කවේ මාතු විත්තීසු මාතු විත්තං. තමන්ට වඩා වැඩිමල් කෙනෙක් කතාවට ආවොත් සතිය පිහිටවන්නලු, මම කතා කරන්නේ මගේ අම්මත් එක්ක කියලා. තමන්ගේ සම වයසේ තරුණ වයසේ කෙනෙක් කතාවට ආවොත් එහෙම වුණොත් සතිය පිහිටවා ගන්නලු, මම කතා කරන්නේ මගේ සහෝදරියත් එක්ක කියලා. තමන්ට බාල කෙනෙක් කතාවට ආවොත් තමන්ගේ දියණිය නැත්තම් තමන්ගේ නැගණිය කියන හැඟීමෙන් සිහියෙන් යුක්තව කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මාතු පුතු සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්න හේතුුනේ ඇයි? බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ අම්මා කෙනෙකුයි පුතෙකුයි දෙන්නම සැවැත් නුවරදී පැවිදි වුණා. අම්මයි පුතයි දෙන්නම පැවිදි වෙලා මේ දෙන්නා වස් කාලය ලැබෙනකොට වස් සමාදන් වුණා. මේවා හරි පුදුම දේවල්. නමුත් ඒ වගේ දේවල් එදා සමාජෙත් තිබුණා. ධර්මයේ තුලිනුත් අපිට පැහැදිලි කරනවා. අපේ පින්නතුන් ජාතක පොත පරිහරණය කරනවා නම් ඔබට මීට සමානතරතුරු බොහොමයක් එකතු කරගන්න පුළුවන්. වර්තමාන සමාජෙත් සමහරලාට අපි බොහෝ දෙනා නොදැන සමහර තැන්වල දැන මේ වගේ දේවල් තියෙනවා. ඒ නිසා
පුදුමයට පත්වෙන්න තරම් දෙයකුත් නෙවෙයි. මේ පුතයි අම්මයි වස් සමාදන් වෙලා ඉන්නකොට අම්මා හැමදාම පුතා දකින්න යනවා. හැමදාම අම්මට තමන්ගේ පුතා දකින්න ඕනේ. දැන් මේ භික්ෂුණියක් පුතාටත් අවශ්‍යයි තමන්ගේ අම්මව දකින්න. ඉතින් මේ දෙන්නට දෙන්න දැකීම තුළ අන්‍යෝන්‍ය විශ්වාසයේ බොහෝම ඉහළින් ගොඩනැගුණා. මේ විශ්වාසයේ ගොඩනැගීගෙන ඔවුනොවුන්ගේ දර්ශනීය දැකගෙන යනකොට අම්මගේ හිතින් අතෑරිලා අමතක වෙලා ගියා, මම කවුද? මම භික්ෂුණියක් යන්න අමතක වෙලා ගියා. ඊළඟට මම මේ දකින්න යන්නේ මගේ පුතා යන්න අමතක වෙලා ගියා. අර පුතාටත් මේ කාරණා දෙකම අමතක වුණා. ඒ අමතක වීම මත, මේ දෙන්නගේ අන්‍යෝන්‍ය විශ්වාසයේද මත ඒ අය අසද්ධර්මයේ හැසිරුණා. මේක බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් සැලවුණා. අන්න ඒ කාරණාවත් පාදක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න යෙදුණේ. මම මුලින් සඳහන් කළා එහි සඳහන් ගාථා රත්නය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සල්ලපේ අසි හත්තේන පිසාචේන නච සල්ලපේ. කාන්තාවන් කෙසේ ආශ්‍රය කරමුද යන්නේ ආනන්ද හාමුදුරුව අහපු ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, සල්ලපේ අසි හත්තේන, කඩුවක් අරගත්ත වදකෙක් ඇවිල්ලා ඉන්නවා ඔබව මරන්න. කඩුවක් අරගෙන වදකියා ඇවිල්ලා ඉන්නවා මාව මරන්න. මම තව ස්වල්ප මොහොතකින් ඔහු නිසා මැරෙනවා. එහෙම වුණත් ඔහුට බොහොම හොඳට කතා කරන්නලු. ඔහුට බොහොම හොඳට සලකන්නලු. මාව මරන්න ආපු පුද්ගලයාට. පිසාචේන පිසල්ලපේ. යක්ෂයෙක් ඇවිල්ලා ඉන්නවා මාව කණ්ඩ. ඒ යක්ෂයාට අර විදිහටම හොඳට සැලකිලි සත්කාර කරන්න. අපි පිනතුන් දන්නවනේ සර්පයා හරිම විසයි. මේ විසගෝර සර්පයා අතට අරගෙන ඇඟේ දවටගෙන ඒ තරම් ළඟින් ආශ්‍රය කරන්නලු. ඔහු දෂ්ට කළොත් මම මැරෙනවා. නමුත් ඔහු ළඟින් ආශ්‍රය කරාට කමක් නෑලු. ඒ අය එහෙම ආශ්‍රය කළත් තනිව ඉන්න පුරුෂයෙක් තනියම ඉන්න කාන්තාවක් එක්ක කතාවට සාකච්ඡාවට යන්න එපාලු. ඒක අර යක්ෂයාට වඩා, අර වදකයාට වඩා, අර සර්පයාට වඩා හරි භයානක වැඩක් වෙනවලු. එහෙම සාකච්ඡාවට යන්නේ මොකද? කාන්තාවන් සමග සාකච්ඡාවට ගියපු බොහෝ පුරුෂයන් අන්ධයන් බවට පත් වෙනවා. අන්ධ වෙච්ච පුද්ගලයාව කතාවෙන් සහ සිනහවෙන් තමන්ගේ වසඟයට ගන්න ඇයට හොඳ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසායි තනියම ඉන්න ඇයත් එක්ක සාකච්ඡාවට යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක ඒ තරමට භයානකයි. නාහම් භික්කවේ ඒක රූපම්පි සමනුපස්සාමි. මේ සූත්‍රයේ දේශනා කරනවා, මහණ, මම මේ ලෝකෙ කිසිම තැනක දකින්නේ නැහැ පුරුෂයාගේ හිත ගත්ත, පුරුෂයා දමනය කරගත්ත, පුරුෂයා බැඳගත්ත, පුරුෂයාගේ දෑස උදුරගත්ත, ඒ මත පුරුෂයා එරුණ, බැඳුන, ඇලුන,
ගැලුන වෙනත් රූපයක් ස්ත්‍රී රූපයේ තරම් පුරුෂයන් මේ විදිහට අල්ලගන්න හැකියාවක් තියෙන වෙන කිසිම රූපයක් මම මේ ලෝකේ දැකලා නැහැ. මේක තමයි තියෙන එකම රූපය. නමුත් මෙහි ඇලිච්ච, මෙහි බැඳිච්ච, එහි ගැටිච්ච හැම පුරුෂයෙක්ම අනාගතයේදී සොවින් පෙලෙන්නන් දුකට පත්වන්නන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී ස්පර්ශය, ස්ත්‍රී ආශ්‍රය මේ ආදී කාරණා මේ ලෝකේ පුරුෂයාගේ හිතගත් පළවෙනිම කාරණාවයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟ කොටසේදී උන්වහන්සේ පැහැදිලි කරනවා ස්ත්‍රියට හිටගෙන හිටියත් පුරුෂයෙකුගේ හිත ගන්න පුළුවන්. ඉඳගෙන හිටියත් පුරුෂයාගේ හිත ගන්න පුළුවන්. කතා කළත් පුරුෂයාගේ හිත ගන්න පුළුවන්ලු. සිනහ වුණත් පුළුවන්ලු. ගායනා කළත් පුළුවන්ලු. නිදාගෙන හිටියත් පුළුවන්ලු. හඬා වැළපුණත් පුළුවන්ලු. මේ ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරලා ඇයට පුරුෂයාව අල්ලගන්න පුළුවන්ලු. ආනන්ද, ඒ නිසා මම ස්ත්‍රිය හඳුන්වනවා මාරයාගේ තොණ්ඩුව කියලා. ස්ත්‍රිය හඳුන්වනවා බුදුරජාණන් වහන්සේ මාරයාගේ තොණ්ඩුව කියලා ඇයව හඳුන්වනවලු. මේ තමයි මාතුපුතු සූත්‍රය. දැන් මේ කාරණා ටික ඔක්කොම මෙහෙම පැහැදිලි කරමින් තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඇය ශාසනයට හරීම ලැබී ඒගේ උදව් උපකාර නැතිව අපිට මේ ශාසනික ප්‍රතිපදාව පවත්වන්නත් හරි අමාරුයි. නමුත් ඇය සමග බැඳෙන එක දීර්ඝකාලීන දුකකට, වේදනාවකට හේතු වෙනවලු. මොකද පංචමේ භික්ඛවේ අන්ධකරණං අඤ්ඤාකරණං පඤ්ඤා නිරෝධියං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇය නිසා මේ ලෝකේ මිනිස්සු අන්ධ වෙනවලු. කාමය නිසා මිනිස්සු අන්ධ වෙනවලු. ඥාණය නැතුව යනවලු. කොයිතරම් බුද්ධිමත් ඥානවන්ත පුද්ගලයෙක් වුණත් ඔහුගේ ඥානවත් භාවය, බුද්ධිමත් භාවය ඇය නිසා අහෝසි වෙලා යනවලු. පස්සේ කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියලා. පඤ්ඤා නිරෝධියං ප්‍රඥාව යටපත් වෙලා යනවලු ඒ බැඳීම නිසා. එතකොට ඒවා වර්තමාන සමාජයේ කොයිතරම් සත්‍යද කියලා අපි හැමදාම සමාජය තුළින් අහනවා, දකිනවා. කෙසේ වෙතත් මේ බැඳීම ආත්මයක් ආත්මයක් පාසා සසර ගමනේ උපදින වාරයක් වාරයක් පාසා දුකක් ගෙනල්ලා දෙනවා මිසක් කිසිම තැනක අපිට සැප, සුගතිය, ස්වර්ගය, නිවන හොයලා දෙන්න හේතු වෙන්නේ නෑලු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම වෙලාවෙම බ්‍රහ්මචර්යාව හරි ශ්‍රේෂ්ඨයි. බ්‍රහ්මචර්යාව හරි ශ්‍රේෂ්ඨයි. මොකද්ද මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? බ්‍රහ්ම කියලා කීවේ උතුම්. බ්‍රහ්ම කියලා කීවේ උතුම්. චර්යාව කියලා කීවේ හැසිරීම. උතුම් හැසිරීමට කියනවා බ්‍රහ්මචර්යාව කියලා. බ්‍රහ්මයේක්සේ හැසිරෙනවා. නැත්නම් අනගාരികව හැසිරෙනවා. උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ බ්‍රහ්මචර්යාව නැත්නම් අපි හිතන මේ ලෝකේ කාමුක සම්පත් මේ ක්ලේශ වසඟයෙන් බර වෙච්ච සාමාන්‍ය පෘතජ්ජන අපිට හිතෙනවා මේක තමයි ලෝකේ තියෙන උතුම්ම සැපත. මීට වඩා උසස් වෙච්ච උතුම් වෙච්ච සැපතක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
මේක තමයි ලෝකේ තියෙන උතුම්ම සැපත. ඒ නිසා අපි බොහෝ වෙලාවට නීති විරෝධී ක්‍රමය පාවිච්චි කරනවා මේ උතුම් සැපත හොයාගෙන යන්න. ඒ ක්‍රමය පාවිච්චි කරන්න ගිහිල්ලා අපි හරියට සංසාරේ අමාරුවේ වැටෙනවා. කාන්තාව පිළිබඳව සඳහන් කරනකොට කාන්තාවන් 20 දිනක් පිළිබඳව ධර්මයේ උගන්වනවා. අපි කාන්තාව 8ක් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්න කාන්තාව මාතුරක්කිතා මෙතන ඉන්නවා අම්මා විසින් රකින්න අය. මේ ඉන්න අම්මලා ඔක්කොම ඔබේ දුවලා රකින්න අය. තමන්ගේ දුව ආරක්ෂා කරනවා හැම අම්මා කෙනෙක්ම. අම්මා නැත්තම් පිතුරක් පිතා තාත්තා විතින් ආරක්ෂා කරනවා. අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා නම් මාතු පිතුරක් පිතා දැන් 3 දෙනයි. මාතුරක් පිතා පිතුරක් පිතා මාතු පිතුරක් පිතා. අම්මයි තාත්තයි දෙන්නම නැත්තම් වැඩිමහල් සහෝදරයා විසින් තමන්ගේ සහෝදරියන් රකින්නවා. එකට කියනවා බගිනි රක්කිතා, බාතු රක්කිතා. වැඩිමහල් සහෝදරයෙක් නැතිනම් වැඩිමහල් සහෝදරිය තමන්ගේ සහෝදරියන් ටික රකින්නවා. ඒ අයට කියනවා බගිනි රක්කිතා. එහෙම කවුරුවකුත් නැත්තම් ඥාතීන් විසින් රකින්නවා ඒ අය ඥාති රක්කිතා. ධර්මයේ විසින් රකින්න අයත් ඉන්නවා ඒ අය ධම්ම රක්කිතා. ස්වාමියෙක් විසින් රකින්න කාන්තාවක් ඉන්නවා ඒ අය සස්වාමිකා. දැන් මං කියවනේ උතුම්ම සැපත හොයන්න අපි මේ ලෝකේ වැරදි ක්‍රම හරියට පාවිච්චි කරනවා කියලා. දැන් අපේ පින්තුන් අහලා තියෙනවා මේ ලෝකේ තියෙන දරුණු අකුසල් මොනවද කියලා. අපි දන්නේ පළවෙනි එක තමයි ආනන්තරීය පාප කර්මය. දෙවෙනි එක ආර්ය අපවාදය. ගුණවත් අයට දොස් කියන එක. තුන්වෙනි කාරණාව කාමයේහි වරදවා හැසිරීම. දැන් මේ උතුම්ම සැපත හොයන්න ගිහිල්ලා කාමයේ වරදවා හැසිරීම කියන්නේ බරපතල අකුසලයේ මේ අයගෙන් සිද්ධ වෙන්නේ කාටද? වෙනතනි මේ මං සඳහන් කළා කාන්තාව 8 දෙනෙක් ගැන. මේ 8 දෙනාගෙන් 7 දෙනෙක්ම ආශ්‍රය කරාම මේ අකුසලයේ සිද්ධ වෙන්නේ පිරිමියෙක් කෙනාට විතරයි. අකුසලයේ සිද්ධ වෙන්නේ පිරිමියෙක් කෙනාට විතරයි. කාන්තාවට සිද්ධ වෙන්නේ කොතනද? සස්වාමිකා. ස්වාමියෙක් ඉන්න කාන්තාවක් තමන්ගේ ස්වාමියා අතහැරලා වෙනත් පුරුෂයෙක් සමග අසද්ධර්මයේ හැසිරුණොත් ඇයට කාම මිත්‍යාචාර කුසලයේ සිද්ධ වෙනවා. එහෙම නොවිච්ච හැම කාන්තාවක් ආශ්‍රය කරපු හැම පුරුෂයෙකුටම මේ අකුසලයේ සිද්ධ වෙනවා. කාන්තාව නිදහස් වෙනවා. එතකොට පිරිමි අපි මේ කාරණාව ළඟ වඩා වැඩියෙන් පරිස්සම් විය යුතුයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ වාගේ කරුණු අපිට ගෙන හැර දැක්වි. ඇයට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්නේ අපිට. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා මේක උතුම් නැහැ. අපිටයි උතුම්. බුද්ධාදී උත්තමයන් වහන්සේලා මේක නීච, නින්දිත, තුච්ච ක්‍රියාවක් හැටියට තමයි උන්වහන්සේලා හඳුන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැකිනම් හැම කෙනෙක්ම බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. අනගාരികව ජීවත් වෙන්න. බැරි නම් අපිට බැරි නම් මොකද කරන්නේ? අපි දැන් උතුම් කියා යනවනේ. බැරි නම් එකකට පමණක් සීමා වෙන්න. හැබැයි ඒකත් නීත්‍යානුකූල වෙන්න ඕනේ. නීත්‍යානුකූල වෙනවා කියලා කියන්නේ මගේ වෙන්න ඕනේ.
මට අයිති කරගන්න ඕනේ. ඒ කියන්නේ දෙමාපියන් විසින් මට පවරලා දීලා තියෙන්න ඕනේ. විවාහයේ කියන තැනදී අපි ඒකනේ කරන්නේ. දෙමාපියන් විසින් පවරලා දෙනවා. ඇය ආශ්‍රය කරන එක විතරමයි මට මේ ලෝකේ අයිති තියෙන්නේ. එහෙම වුණොත් අර මිත්‍යාචාරයට යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රහ්මචර්යාව රැකගන්න බැරි නම් මේක කොටස් දෙකකට බෙදුවා. එක තමයි බ්‍රහ්මචර්යාව කෝමාර බ්‍රහ්මචර්යාව. හැම කෙනෙකුගේම ජීවිතවල කෝමාර බ්‍රහ්මචර්යාව නම් රැකිය යුතුමයි. හැම කෙනෙකුගේම ජීවිතවල කෝමාර බ්‍රහ්මචර්යාව රැකිය යුතුමයි. මොකද්ද මේ කෝමාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? කෝමාර බ්‍රහ්මචර්යාව කියලා හඳුන්වන්නේ විවාහයට පත් වෙන්න පෙර නැත්නම් ඊට සුදුසු වයස සම්පූර්ණ කරන්නට පෙර යමෙක් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නව නම් කාම මිත්‍යාචාරයේ නිසා ඒ අය කෝමාර බ්‍රහ්මචර්යාව බිඳගත් අය. නමුත් මේ සුදුසු වයස එනකන් ඉවසිය යුතුමයි. ත්‍රිපිටකයේ ඇතැම් සූත්‍රවල සඳහන් කරනවා ඇතැම් බ්‍රාහ්මණයෝ විවාහ වෙන්න අවුරුදු 48 ඉක්මවා යනකන් හිටියා. අවුරුදු 48 ඉක්මවා යනකන් හිටියා කියලා. එතකොට දැන් අපි අපේ සමාජය ගැන කල්පනා කරන්න ඕනේ. අපිට 48ක් අපේ ඉතින් අපේ අද සමාජයත් එක්ක අපිට 48ක් ඉන්න බෑ. මොකද අපේ ආයුෂ අද වෙනකොට ගොඩාක් පිරිහිලා ගිහිල්ලා. වර්තමානයේ පිරිමියෙකුගේ පරමායුෂ පිළිබඳව කල්පනා කරලා බලහම අවුරුදු 70ට සීමා වෙලා. කාන්තාවකගේ පරමායුෂ අවුරුදු 65ට සීමා වෙලා. මේ අවුරුදු 48ක් ගැන කතා කරන්නේ එදා ආයුෂත් එක්ක. නමුත් අපේ අද ආයුෂයට එනකොට ඊට සුදුසුයි කියලා අපි තීරණය කරපු වයසක් තියෙනවනේ. එහෙනම් අපි ඒ වයස තුල අනිවාර්යෙන් සංවර වෙන්න ඕනේ. යමෙක් අකාලේ කෝමාර බ්‍රහ්මචර්යාව බිඳගත්තා නම් ඒ ඇයි ටේකින් හම්බ වෙන විපාක මොනවද? මෙලවදී ලැබෙන විපාක කීපයකුත් තියෙනවා. අනිත් එක තමයි ඒ අය බොහොම හොඳට හඳුනන්න පුළුවන්. මෙලව ලැබෙන විපාක තමයි ඒ අයට හරි වයස්ගත පෙනුමක් එනවලු. අවුරුදු 18ක් විතර වයස නම් 28ක විතර පෙනුමක් එනවා. බොහොම ඉක්මනට වයස්ගත පෙනුමක් එනවා. සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඉක්මනින් ඇස් පෙනීම අඩු වෙලා යනවලු. බොහොම ලාබාල කාලේ බොහොම තරුණ වයසෙම ඇස් පෙනීම අඩු වෙලා යනවා. කල්ගත වෙනකොට ශරීරයේ එක එක ලප හැදෙන්න පටන් ගන්නවලු. විවිධ ලප හැදෙන්න පටන් ගන්නවලු. ඒ අය තවත් කල් යනකොට සිහි මද අය බවට පත් වෙනවලු. හරි නිවැරදි කල්පනාවක් නැහැ. සිහි මදාය බවට පත් වෙනවා. ශරීර ශක්තිය හීන වෙලා යනවා. දැන් ඔය බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන අයට ලොකු ශරීර ශක්තියක් තියෙනවා. ගොඩක් වයසයි. නමුත් තරුණයෙකුටවත් කරන්න බැරි කරගහන්න බැරි බරක් ශක්තියක් ඒ ඇයට දරන්න පුරුවන් ලොකු හැකියාවක් තියෙනවා බ්‍රහ්මචර්යාවත් එක්ක. එක බිඳ ගන්නකොට ඒ ශක්තිය බොහොම වේගෙන් අඩු වෙලා යනවා. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරපු අය ඉතා ප්‍රියමනාප පෙනුමයි. බොහොම ප්‍රියමනාප පෙනුමකින් යුක්තයි. ඒ වුණාට ගොඩාක් වයස ගිහිල්ලා තිබුණාට ඒ ඇයට වයස ගියා කියලා පෙනෙන්නේ නැහැ. නමුත් බ්‍රහ්මචර්යාව බිඳගත්හම කෝමාර බ්‍රහ්මචර්යාව ක්ෂය රෝගයට ගොදුරු වෙන ප්‍රමාණයත් හරියට වැඩි. එහෙම අය මේ
ධර්මයේ සඳහන් වෙන කාරණා කීපයක්. එහෙනම් අපි බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. කෝමාර බ්‍රහ්මචර්යාව අනිවාර්යෙන් රැකගත යුතුයි. එතකොට පිරිමි පාර්ශවයට බොහොම ලෙන්ගතුකමින් කියන්න ඕනේ කතාවක් නෙමේක. අපට බැරුව ගියොත් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගන්න අපිද ඒ අසත් ධර්මයේ හැසුරුනොත් මම අර දැන් 8 දිනක් කීවනේ මේ 8 දිනාම අපට අහිත කරයි පිරිමියාට. අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? නිරාදුක් විඳින්න සිද්ධ වෙනවලු. ලෝකුඹු නිරය, කටුඹුල් නිරය අපිට එහෙ අවුරුදු නෙමෙයි කල්ප ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙම කාලේ ගෙවලා අපි මනුෂ්‍ය ලෝකෙට ආවොත් කවදාවත් ඒ පුජ්‍යලයාට සංසාරයේ අය පුරුෂාත්ම භාවයේ ලැබෙන්නේ නැහැ. කවදාවත්ම ඔහුට පුරුෂයෙක් වෙන්න බෑ. ලැබෙන හැම ආත්මයක්ම ස්ත්‍රී ආත්මයක්. ස්ත්‍රියක් අසත් ධර්මයේ හැසිරුණා නම් ඇයද උපදින හැම භවයකම ස්ත්‍රියක්මයි. බැරි වෙලාවත් පුරුෂයා පුරුෂාත්මයට ආවොත් ඔහු නපුන්සක පුද්ගලෙයි. ධර්මයේ හඳුන්වලා තියෙන්නේ පණ්ඩක කියන වචනේ. අපි හඳුන්වනවා නපුන්සක පුද්ගලෙ. වෙනතන ධර්මයේ සඳහන් කරනවා ආනන්ද හාමුදුරුව ගැන. ලෞතුරා බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායකයා බවට පත් වෙන්නේ උන්වහන්සේ කල්ප ලක්ෂයක් පෙරම් පිරවලු. කල්ප ලක්ෂයක් පෙරම් පිරවලු අග්‍ර උපස්ථායකෙක් බවට පත් වෙන්නේ. මේ පෙරම් පුරාගෙන යන අතරේ එක ආත්මයක මේ අසත් ධර්ම ක්‍රියාවට පෙළඹුණා. 16 වතාවක් ස්ත්‍රී ආත්මයක ඉපදුණාලු. 16 වතාව. මේ කල්ප ලක්ෂයක් පෙරූ පාරමී ඇතිව අපි ගැන කතා කරන්නම දෙයක් නැහනේ. 16 වතාවක් ස්ත්‍රී ආත්මයක උප්පත්තිය ලැබුවා. 9 වතාවක් නපුංසක පුජ්‍යලයක බවට පත් වුණා. 7 වතාවක් පුරුෂාත්මය ලැබුණා. අතරමඟදී අණ්ඩච්ඡේදණයට ලක් වුණාලු. ඒ කියන්නේ ජීවිතයේ සෑහෙන වයසක් එනකොට පුරුෂ ලිංගයේ විනාශ වෙලා යනවා. පුරුෂ භාවයේ විනාශ වෙලා යනවා. අණ්ඩච්ඡේදණයට ලක් වුණා. මේ අකුසලයේ ස්වභාවය. බ්‍රහ්මචර්යාව රැක්කාය. අපි කිමුක කවුරු හරි මේ බ්‍රහ්මචර්යාව රැකගෙන ආව කියලා. ඒ අයගේ දෙවනි උපත සුගතියක. පාණ්ඩුකේතුර කොයිතරම් ශ්‍රේෂ්ඨ දේ බව කියලා. දෙවනි උපත ඒකාන්තයෙන් මෙලව નિરાගත වෙන්නට තියෙන මහ බරපතල අකුසල් සිද්ධ කරගත්තේ නැතිනම් සුගතියක. ඒකට හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා උදයබද්ද කියන ජාතක කතාවේ. කාල වේලාවත් එක්ක බ්‍රහ්මචර්යාව ගැන පැහැදිලි කරන මේ කතාව බොහොම කෙටියෙන් සිහිපත් කරලා ධර්මදේශනා ඉවර කරමු. උදයබද්ද කුමාරයා රාජ්‍යත්වයට පත් කරන්න තාත්තට ලොකු ඕනකමක් තියෙනවා. නමුත් කෙනෙක් රාජ්‍යත්වයට පත් කරන්න නම් විවාහ වීම අත්‍යවශ්‍ය වෙලා තිබුණා. උදයබද්ද කුමාරයාගේ තාත්තා හැම වෙලාවෙම ඉල්ලීමක් කළා විවාහ වෙන්න. අපි වගේ නෙවෙයි එදා අය මව්පිය හිත්පිත් රිදවීම කොහොමවත්ම කළේ නැහැ. ඉතින් මේ තාත්තගේ ඉල්ලීම ඉෂ්ට නොකළොත් හිතරි දෙනවා තාත්තගේ. එනිසා උදේබද්ද කල්පනා කරනවා මම මේක උපායෙන් මග අරිනවා. එහෙම හිතලා මාලිගාවෙන් රත්තරන් අරන් ගිහිල්ලා රංකරුවෙකුට දීලා කියනවා මේ රත්තරන් වලින් මට ලස්සන ගෑනු රූපයක් හදලා දෙන්න ඕනේ. මේ රූපය අරගෙන ඇවිල්ලා තාත්තට දීලා කියනවා තාත්තේ මේ වාගේ ලස්සන තරුණියක් ලැබුණ දවසට මං විවාහ වෙනවා. මොකද මෙයාගේ කල්පනාව ඉතින් මේ වාගේ තරුණියක් හම්බ වෙන්නේ නැහනේ රත්තරන් වගේ.
රජ්ජුරුව කල්පනා කරනවා මගේ පුතත් එක්ක සංසාරේ පුරාවට පෙරම් පුරාගෙන ආපු තවත් පින් ඇති කාන්තාවක් මේ රටේ කොහෙ හරි ඉන්න ඕනේ. මේ ලෝකේ කොහෙ හරි ඉන්න ඕනේ. මං ඇය හොයනවා. අර රංගරුව ප්‍රදර්ශනය කර කර හෙව්වා. හැබැයි ලැබුණා. රංගරුවටත් වඩා ලස්සනයි කියලායි ධර්මයේ සඳහන් කරන්නේ. නමුත් මේ දෙන්නම විවාහයට අකමැති. කෙසේ වෙතත් මේ දෙන්න විවාහ වෙනවා. උදේවද්ද කුමාරයා විවාහයෙන් පහුයි කියනවා මම කාමසේවණයට නම් හරි අකමැතියි. අර කුමාරිත් කියනවා මමත් ඒකට හරි අකමැතියි. නමුත් එහෙම වුණාට අදින් පස්සේ අපිට එක මාලිගාවක එක සයනයක සැතපෙන්න සිද්ධ වෙනවා. අපි සහෝදරයන්සේ ජීවත් වෙමු. මේ අය සහෝදර ප්‍රේමයෙන් බැඳුනා. අයියයි නංගී වගේ. එහෙම ඉඳලා උදේපද්ද කුමාරයා කියනවා මට ඉස්සරලා ඔබ මැරුණොත් ඔබ උපන්න තැන මට ඇවිල්ලා කියන්න. ඔබට කලින් මම මැරුණොත් මම උපන්න තැන ඔබට කියන්නම්. දැන් අර මම කියාපු කතාව මේ දෙන්නගේ මේ කතාව ඇතුළේ තියෙනවා. යමෙකුට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න පුළුවන් නම් ඔහුගේ ඊළඟ උපත සුගතියකට යනවා කියපු කතාව. මොකද උදේපද්ද කියනවනේ මම මැරුණොත් ඔබට කියන්නම්. ඒ කියන්නේ මැරිලා ඉපදිච්ච තැන ඇවිල්ලා කියන්න පුළුවන්කම තියෙන සුගතියකට ගියොත් විතරනේ. ඒ නිසා මේගොල්ලෝ සුගතිගාමී වෙනවා කියන පූර්ණ විශ්වාසයක් තියෙනවා. මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10000යි. නමුත් උදේපද්ද රජතුමා ජීවත් වුණේ අවුරුදු 700යි. අවුරුදු 700ක් රාජ්‍යත්වය කරලා මෙයා මරණයටපත් වුණා. උප්පත්තිය ලැබුවේ කොහෙද? සක්‍රදේවේන්ද්‍රය හැටියට. සක්‍රදේවේන්ද්‍රය හැටියට උප්පත්තිය ලැබලා දවස් 7ක් එහි ආයු වැළඳුවා. නමුත් තමන්ගේ බිරිඳට වෙච්ච පොරොන්දුව අමතක වුණා. 7 වෙනි දවසේ තමයි මතක් වුණේ මම බද්රට කියලා වනේ උපන්න තැන කියනවා කියලා. කීවේ නෑ. වහ වහා යන්න ඕනේ කියලා ආපහු සූදානම් වෙලා එනවා බද්රට උපන්න තැන කියන්න. එතකොට ඒ දෙවියට ගත වුණේ දවස් 7යි. මනුස්ස ලෝකේ කොච්චර කල් ගෙවිලාද? අවුරුදු 700ක් ගෙවිලා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙ එක දවසයි. කොහෙද මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ දිව්‍ය ලෝකේ? තාවතින්සේ අපේ අවුරුදු 100යි එහෙ එක දවසයි. දවස් 7ක් ගෙවුණා කියන්නේ අවුරුදු 700යි. අවුරුදු 700කට පස්සේ ඇවිල්ලා බද්රට කතා කරනවා. මහරෑ ඉන්නේ. ඇවිල්ලා බද්ර නිදාගෙන ඉන්න සිරියහනටම යනවා. ගිහිල්ලා බලහම තමන්ගේ බිරිඳ සිල් මෙනෙහි කර කර නිදි. සිල් මෙනෙහි කර කර බොහොම සැපට නිදි. ඊළඟට අපේ පින්නතුන්ට හිතන්න තව කතාවක් තියෙනවා. අපි දැන් මේ විවිධ වයස් සීමාවල් වල ඉන්න අයනේ මෙතන ඉන්නේ. බණ අහන්නෙත් එහෙම අය. දැන් ඔබ ජුට්ටක් ඔබේ ජීවිතේ දිහා ආපහු හැරෙන්නකෝ. ආපහු හැරිලා කල්පනා කරන්නකෝ මගේ ජීවිතේ දැන් අවුරුදු 35යි 40යි 50යි. මේ කාලය තුල මම සැපට නිදාගත්ත එක දවසක්වත් තිබුණද කියලා? සැපට නිදාගත්ත දවසක් තිබුණද? අපි නිදියව තමයි. ජීවිතේ වැඩි හරියක් අපි නිදි. නමුත් සැපට නිදි ඇවද? කල්පනා කරන්න සැපට නිදි ඇවද කියලා. දැන් බද්ර නිදාගෙන නිසිල් මෙනෙහි කර කර අපිට බැරිද නින්දට ගිහිල්ලා බුදු ගුණ මෙනෙහි කරලා නිදාගන්න? පන්සිල් අරගෙන නිදාගන්න? මරණය සිහිපත් කරලා නිදාගන්න? මෛත්‍රී භාවනාව කරලා නිදාගන්න? එහෙම නිදලා බලන්නකෝ. එදාට හීන පෙනෙයිද කියලා? එදාට බය වෙයිද කියලා? එදාට නිින්දෙන් තිබිච්ච වෙනත් විකාර තියෙයිද කියලා? එදාට ඔය මොකවත් නැහැ. හොඳට නිින්ද යනවා. සුවසේ හැරෙන.
අපි උදේට නැගිටලා අහත් ටැඹරෙනවා, මෙහත් ටැඹරෙනවා, ඇඟ මැලි කඩනවා, තව ටිකක් ඉන්නවා. ඔහොම ඔහොමනේ අපි උදේට නැගිටින්නේ බොහොම අමාරුයි. අරහිම නිදහම ඒ මොකවත් නැතුව යනවා. එහෙම කරලා බලන්න. හැබැයි ඒක අවබෝධයෙන් කරන්න ඕනේ. ඒක කරන්නම් වාලි කිරුවට බෑ. අපි නිදාගන්නේ සමහර වෙලාවට තරුණ පුතෙක් පෙම්වතිය ගැන සිහිපත් කරලා නිදනවා වෙන්න පුළුවන්. තරුණ දුවක් ඒ විදිහට වෙන්න පුළුවන්. බිරිඳක් අනියම් ස්වාමියෙක් ගැන හිතනවා වෙන්න පුළුවන්. පුරුෂයෙක් අනියම් බිරිඳක් ගැන හිතනවා වෙන්න පුළුවන්. නැත්තම් තමන් සිද්ධ කළ විවිධ තමන් සතුටු වෙච්ච බොහෝ දේවල් ගැන හිත හිතා නිදනවා වෙන්න පුළුවන්. අපේ නින්ද එහෙමයි. නමුත් නින්ද අර විදිහ විය යුතුයි. අර දෙවියා භද්‍රට ගිහිල්ලා කතා කරනවා. කතා කරනකොට භද්‍රා කියනවා, දියාගල් වලින් යුක්තයි මගේ රාජ්‍යය. දියාගල් ලැබුණකොට මඩාගල්ද තියෙනවා. ඇයි වෙනත් කෙනෙක් රාත්‍රියට ආක්‍රමණය කරයි කියලා. රාජ්‍යයට එයි කියලා. ආරක්ෂාවට දියාගල්, ඊළඟට මඩාගල්. ඊළඟට ආයුධ ගත්ත යෝධ බටේ. ඊළඟට නගරයට එනකොට වාසල් පවුරු වහලා තියෙනවා. තිරිසං සතෙකුටවත් ඇතුල් වෙන්න බැරි මගේ රාජ්‍යයට මේ රාත්‍රියේ ඇතුල් වෙලා මගේ කාමරේටම බය නැතුව එන්න පුළුවන් වෙච්ච ඔබ කවුද? අර මිනිස්සයා කතා කරලා කියනවා, මම එක්තරා දෙවියෙක්. අද මම ඔබේ සිරියහනටම ආවේ ඔබත් සමග සතුටු වෙන්න. දැන් අර රන් රූපේට වඩා ලස්සනයි කියලා විවාහ කරගත්ත කාන්තාවනේ. ඒ නිසා මේ දෙවියා මේ කාන්තාවගේ ලස්සන වර්ණනා කෙරුවා. මම ඒකට කාලය ගන්නේ නැහැ වෙලාවත් එක්ක. ලස්සන වර්ණනා කරලා කියනවා, අද රාත්‍රියේ මං සතුටු කළ යුතුයි. ඒ සඳහා මොනවද දෙන තෑග්ග? රත්තරන් පුරවපු රන් තලියක් තෑග්ගට දෙනවා. භද්‍රා කියනවා, දෙවියෙක් වේවා, මිනිසියෙක් වේවා, යක්ෂයෙක් වේවා, මේ කවුරුවත් මම ආශ්‍රය කරන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කළේම හිතින් පවා මගේ ස්වාමියා උදේ රජතුමා පමණයි. ඒ කිවරමසේ දෙවියා යන්න ගියා. පහුවදා දෙවියා ආවා රිදී බඳුනක රංකා සිදාගෙන. භද්‍රා කල්පනා කළා, මේ මිනිස්සයත් එක්ක අද කතා කළොත් මේ මිනිහා හෙටත් එනවා. දෙවියෙක්නේ, අරයා හිතාපු දේ දැනුණා පහු ගියා. හැබැයි දෙවියා තුන්වෙනි දවසෙත් එනවා. තුන්වෙනි දවසේ එන්නේ යකඩ භාජනයකට රංකා සිදාගෙන. ඒක දැක්කට පස්සේ අර කාන්තාවට හිනා ගියා. දෙවියා ඇහුවා, ඇයි? භද්‍රා කියනවා, ඔබ දෙවියෙක් නමුත් මහ මෝඩයෙක්. ඇයි මට මෝඩයා කියන්නේ? අර කාන්තාව කියනවා, මේ ලෝකේ ස්ත්‍රීන් වසඟ කරගන්න එන පිරිමි. අද එක රංකාසියක් දීලා ඒක කරගන්න බැරි වුණොත් හෙට දෙකක් ගේනවා. දෙකකින් බැරි වුණොත් අනිත් දිනේකට රංකාසි තුනක් ගේනවා. ඔබ පළවෙනි දවසේ රම් බඳුනක රංකාසි, දෙවෙනි දවසේ රිදී බඳුනක රංකාසි, අද වෙනකොට යකඩ බඳුනක රංකාසි, වටිනාකම අඩුයි. දෙවිය කියනවා, මම මෝඩෙක් නෙවෙයි. මම වටින දේවල් ගේන්න ඕනේ ඔබේ වටිනාකම වැඩි වෙනවා නම් විතරයි. මම පළවෙනි දවසේ එනකොට ඔබේ තිබිච්ච ලස්සන ඊයේ එනකොට අඩු වෙලා. ඊයේ තිබිච්ච ලස්සන අද වෙනකොට අඩු වෙලා ඔබ දැන් දවස් 3කින් නැකි. වයසයි. ලස්සන හීන වෙලා ගිහිල්ලා. ඉතින් ඔබේ වටිනාකම අඩු වෙවි යනකොට ඇයි මම මගේ වටිනාකම වැඩි කරන්නේ? ඔබේ වටිනාකම අඩු වෙන හැටියට මම මගේ වටිනාකමත් අඩු කළා. ඉතින් ওই කතාව තව හරි දිගයි උදේපද්ද ජාතකයේ. නමුත් ඒ සියල්ල විස්තර කරන්න අපිට කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ওই ටිකෙන් මම හිතනවා අපේ සමාජයට තියෙන ලොකු පණිවිඩයක්. විශේෂයෙන් පිරිමි අයට තමන්ගේ පුරුෂ භාවය රැකගන්න. ඔබ ආඩම්බර වෙන්න ඕනේ. සංසාරේ මෙච්චර කල් නම් එහෙමනම් මේ වැරද්ද අපි අතින් කෙරෙන්නේ නැතුව ඇති. තවමත් පුරුෂයෙක්නේ. මේ ආත්මයක නැති කරගත්තද දන්නේ නැහැ. නැති නොකරගත්තා නම් ඒක රැකගෙන ඉස්සරහට යන්න ඔබ වෙරවැයන් දැරිය යුතුයි. හැබැයි ඔබට තියෙන ලොකු බාධකයක් තියෙනවා ඒක රකින්නේ. මගේ පුංචි ඇසිල්ල දුටු ගමන්
මා වෙතින් මුදවලා තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් අරගෙන යෑමේ ලුක් ශක්තියක් කාන්තාවකට තියෙනවලු. ඒ ශක්තියෙන් අපි රැකිය යුතුමයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාන්තාව කියලා කියන්නේ මාර්යාගේ තොණ්ඩුවයි කියලා. එයින් ආරක්ෂා වෙලා පුරුෂ භාවයේ රැකගන්නත් කාන්තාවකට හොඳට පතිවෘතාව රැකලා තමන්ගේ පුරුෂයාගේ හිත දිනාගෙන ඔහුගෙන් වරමක් අරගෙන ඔය ස්ත්‍රී ආත්මයෙන් නිදහස් වෙන්නත් පුළුවන් ශක්තියක් ඇති බව ධර්මයේ සඳහන් කරනවා. ඒ සඳහා ඔබ සප්ත මෛතුනේන්ම වැළකිය යුතුයි. සප්ත මෛතුනේ ඔබ ධර්මයේ තුලින් සොයාගත යුතුයි. මේ පැහැදිලි කරන්න තරම් මට කාලය ඉතුරු නැහැ. ඒ නිසා අපි මේ අවස්ථාවේ කල්පනා කරගනිමු. ජීවිතයේ සමහරලාට කවදාවත් නොදැක්ක නොහිතපු පැත්තක් අපි අපේ ජීවිතවල අද දැක්කා. ඒක රැකගෙන මේ මනුෂ්‍ය ජීවිතේ නැවත නැවත ඉදිරියට පෝෂණය කරගෙන කුසල් දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය ගෙවිලා තුරන් වෙලා යන්න පෙර ආතුව ස්ත්‍රී පුරුෂ අපි දෙපක්ෂයටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්න අද ලබාගත් ධර්ම අවවාදයයි ඒ තුල කටයුතු කිරීමෙන් ලබන්නා වූ කුසලයයි සසරට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අතිගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු පිරිස අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ සපයන්නට යෙදුණා. විශේෂයෙන් දායකත්වයේ අරගත්තේ මාවතගම අරූපොල කන්ද ශ්‍රී සුගත මුනින්දාරාම විහාරාධිපති පූජ්‍ය රම්බඩගල්ලේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ ඇතුළු දායක පිරිස. අරමුණ බවට පත් කරගන්නවා නිදන ප්‍රාප්තියට පත් වුන අපවත් වී වදාළ ආදාගල විමලසාර මාහිමිපාණන් වහන්සේට පින් පැමිණවීම, නිදන ප්‍රාප්ත වුන NDS කුලසේකර මහතාගේ දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කිරීම, RDLK ජයමාන්න මහතාගේ දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කිරීම, ND පద్මරත්න මහත්මියගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම වගේම රන්තැටිකන්ද ශ්‍රී සෝමානන්ද නන්දාරාමාධිපති ඊරියගොල්ලේ පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම, HW කරුණාතිලක PDP පියසිංහ, WA කරුණාතිලක සහ එම මැතිනිය ආදීන්ට දීර්ඝායුෂ පැතීම, WD අනුලාවති මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙනයි අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුණේ. අපි මේ සියලු දෙනාට පින් අනුමෝදන් කරවමු. රත්නත්‍රේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. මේ හැම කෙනෙකුටම ගෞතම බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරන්ඩ අද අනුමෝදන් කරන ධර්ම දානමය කුසලය හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.